කනවා කෑමෙන් ශක්තිය ගන්නවා ඒක වැය කරන්නේ නැහැ. ඊට පස්සේ මේ දවස්වල ගෙදරට වෙලා පිටිසහිත ආහාර වැඩිපුර ගන්නවා සීනි වැඩිපුර ගන්නවා. එතකොට තවත් හොඳයි. ඊළඟට ව්‍යායාමයක් නැහැ මේ ශක්තිය දහනය කරගන්න ක්‍රමවේදයක් නැහැ. ඔහි සමහරලාට ෆෝන් එකක් අතේ තියාගෙන නැත්නම් ටීවී එක ඉස්සරහට වෙලා ඈ පුටු අකුරේට වාඩි වෙලා දවසම කල්පනා කර කර ගත කරනවා. කල්පනාව කොවිඩ් ගැන ගත කිරීම කල්පනා කිරීම හරහා මානසිකවත් නිරෝගී භාවයක් නැහැ කම්පනයක් විතරයි තියෙන්නේ. අනාගතය ගැන හිතලා තවත් කම්පාවට පත් වෙනවා. මේක කොවිඩ් නෙවෙයි තවත් රෝගවලටත් අතවනීමක් වෙන්න බෑයිද? අපි කතා කරන්න යන්නේ ඒක ගැනනේ. ඔව් දැන් ගෝලීය වසංගතයක් හමුවේ ඔබ දන්නවා මේ බෝ නොවන රෝග අතර ඉහළම රෝගෙන් පිළිසක් වාර්තා ඕනෑම රටක ඉහළම රෝගෙන් පිළිසක් වාර්තා වෙන රෝගයක් තමයි දියවැඩියාව කියන්නේ. ඉතින් දියවැඩියාව විවිධ කරුණු කාරණා නිසා ඇති වෙනවා. හැබැයි මෙවැනි වසංගත කාලයකදී දියවැඩියාව කියන රෝගයෙන් කොහොමද මිදෙන්නේ? දියවැඩියාව තියෙන කෙනෙක් කොහොමද පරිස්සම් වෙන්නේ කියන කාරණාව හරි වැදගත්. ඒ නිසා අපි මේ වෙලාව වෙන් කරන්නේ අන්න ඒ ඔබ වෙනුවෙන් ඔබේ දැනුවත් භාවය උදෙසා අපි ආරාධනා කළා මැදිරියට මේ කතාබහට එකතු වෙන්න ඔබට උපදෙස් දෙන්න අපත් එක්ක රැඳෙන්න කියලා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දියවැටියාව හා හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය වෛද්‍යතුමන්ට ආයුබෝවන් සුබදාස. වෛද්‍යතුමනි මං හිතන්නේ මූලිකව වැදගත් වේ වසුන්දරා දැන් මේ දියවැඩියාව කියන රෝග තත්ත්වය පිළිබඳ මූලික විග්‍රහයකින් පසුවම මේ අපි වර්තමාන තත්ත්වයට එමු වෛද්‍යතුමනි. ඔව් ඇත්තටම අපි දන්නවා මේ දියවැඩියාව කොහොම බොහෝ දෙනෙක් දන්නවා මොකද්ද දියවැඩියා කියලා ගොඩක් අය කියන්නේ මේ රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය වැඩිවීම තමයි දියවැඩියාව කියලා. අපි දැනගත යුතු කාරණේ තමයි අපි ආහාරයට ගන්න සියලුම කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය වුණාට පස්සේ සීනි වශයෙන් තමයි රුධිරයට එන්නේ. මේ රුධිරයට සීනි වශයෙන් නැත්නම් ග්ලූකෝස් වශයෙන් එන ශක්තිය අපේ ශරීරයේ තියෙන ඉන්සියුලින් කියලා හෝමෝනයක් එකක් මේ ආශයෙන් තමයි ස්රාවය වෙන්නේ. ඒ ඉන්සියුලින් කියන හෝමෝනයෙන් රුධිරයේ තිබෙන සීනි ප්‍රමාණය සමතුලිතතාවයක තබා ගන්නවා. නමුත් අපිට දියවැඩියාව දෙන්නේ සමහර විටක මේ හෝමෝන නැත්නම් මේ ඉන්සියුලින් කියන හෝමෝනේ ස්රාවය වීම සම්පූර්ණයෙන්ම නවතින්නට පුළුවන්. නැත්නම් සමහර බොහෝ අයට වෙන්නේ මේ ඉන්සියුලින් කියන හෝමෝනේ ස්රාවය වෙනවා. නමුත් ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රතිරෝධී භාවයක් ඇති වෙනවා ශරීරයට. ඒ කියන්නේ ඉන්සියුලින් තියෙනවා නමුත් ඉන්සියුලින් නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන්න බෑ ප්‍රතිරෝධී භාවයක් ශරීරය දක්වනවා. ඉතින් මේ නිසා මොකද වෙන්නේ? ශරීරයේ තිබෙන සීනි ප්‍රමාණය ඉහළ යන්න පටන් ගන්නවා. රුධිරයේ තිබෙන සීනි ප්‍රමාණය ඉහළ යන්න පටන් ගන්නවා. ඉතින් අපි මේකට තමයි අපි ඇත්තම කියන්නේ දියවැඩියාව කියලා. ඉතින් දියවැඩියාව ඇති වුණාම අපි දැනගන්න ඕන කාරණයක් තමයි 50%කට විතර කිසිම රෝග ලක්ෂණයක් නැහැ. ඒ කියන්නේ ඕනෙම කෙනෙකුට දියවැඩියාව තියෙන පුළුවන්. ඒක දන්නේවත් නැහැ කිසිම රෝග ලක්ෂණයක් නැහැ. ඒක තමයි දියවැඩියාව තියෙන ප්‍රබලම ප්‍රශ්නය. අනික් අයට එන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි රෝග ලක්ෂණ සැලකුවොත් තමයි මෙතන ගොඩක් දෙනෙක් දන්නවා. විශේෂයෙන්ම අපිට ආහාර රුචිය වැඩිවීම. ආහාර වැඩියෙන් ගන්න අතරතුර අපේ බර අඩු වෙනවා නම් අන්න ඉතාම වැදගත් අවස්ථාවක්. ආහාර වැඩියෙන් කන්නට හිතෙනවා. ඒ වගේම බර අඩු වෙනවා. ඒ වගේම මූත්‍රා නිතර පිට කරනවා නම් ඒකත් ඉතාම වැදගත් තත්ත්වයක්. ඒත් එක්කම සමහරුන්ට සමහර වෙලාවට එක පාටම බලනකොට පේනවා නම් තමන්ගේ ඇස්වල නිකන් බොඳ භාවයක් ඇවිල්ලායි කියලා. එක පාටම හරියට පේන්නේ නැහැ වගේ ගතියක් එනවා නම් කඳුළු වෙන ගතියක් එනවා නම්. ඒ වගේම ගැහණු සහ පිරිමින්ගේ මේ මූත්‍රා පිට කරන හරිය කැසීමක් ඇති වෙනවා නම් විශේෂයෙන්ම ඔබ දියවැඩියාව සඳහා අනිවාර්යයෙන්ම රේප්ලේ පරීක්ෂණයකට භාජනය විය යුතුමයි. මොකද මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් එය දියවැඩියාවට බොහෝ විට හේතු වෙන්න පුළුවන්. නමුත් දැන් අපි දන්නා මං කිව්වා 50%ක් වෙනවා කිසිම රෝග ලක්ෂණයක් නැති. කොහොම දන්න ඒ අය මේ දියවැඩියාවත් කියලා බලාගන්න කියන එක තමයි දැන් අමාරුම තත්ත්වයකින් අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔබට උසට වඩා වැඩියෙන් මහත තත්ත්වයක් තිබෙනවා. ඒ කියන්නේ ශරීරය මහතයි නะ ස්ථුලභාවයෙන් පිරෙනවා. පළමු සමාජිකයෙකුට දියවැඩියාව තිබෙනවා. ඒ කියන්නේ අම්මා තාත්තා සහෝදරයෙකුට දියවැඩියාව තිබෙනවා. ඔබට ගර්භණී අවස්ථාවේදී දියවැඩියාව ඇති වුණා නම් ඒ වගේම අධික රුධිර පීඩනය ඒ වගේම කොලෙස්ටරෝල් වැනි රෝගී තත්ත්වයන් තිබෙනවා නම් ඔබ සාමාන්‍යයෙන් අවුරුදු 35ක් 40කට වඩා වැඩි වයසක එනවා නම් ඔබ මේ දියවැඩියාව පරීක්ෂණයට යොමු වෙන්නට ඕනේ. කිසිම රෝග ලක්ෂණයක් තිබ්බත් නැතත්. එය සාමාන්‍ය නම් වසරක් පාසා රුධිරය පරීක්ෂා කර ගැනීම ඉතාම හොඳයි. මොකද මේ කාණ්ඩයට අපිට දියවැඩියාව ගර්භණී අවස්ථාවේදී ඇති වුණොත් ඉතා විශාල මේ chance එකක් නැත්නම් හැකියාවක් තිබෙනවා ඔහුට ඇයට ඒ දියවැඩියාව ඉදිරි අනාගතයේදී වැළකෙන්න. ඉතින් මං හිතන්නේ අපි දැනගන්නට ඕනේ දියවැඩියාවේ රෝග ලක්ෂණ ටිකත් ඒත් එක්කම රෝග ලක්ෂණ නැතිව 50%කට දියවැඩියාව තියෙන්න පුළුවන් කියන එකත් ඉතාම වැදගත්. ඒ නිසා මං හිතන්නේ අවබෝධයක් ගැන ඇති කරගන්නට අවශ්‍යයි. වෛද්‍යතුමනි ආහාර වලින් පමණක්මද දියවැඩියාව හැදෙන්නේ?
ඇත්තටම අපි දන්නවා දැන් අපි පහුගිය අවුරුදු 20 30 වගේකට කලින් බැලුවොත් මේ අපි ඇත්තටම يعني 20 10ක් 15ක් වගේ කාර්යයකට කිව්වොත් අපි පාසල් යන වයස ගත්තොත් එහෙම අපි දන්නවා මේ දිවැඩියාව තියෙන ගොඩක් කරාට වයසකට විතරයි සාමාන්‍ය අම්මා තාත්තාට අවුරුදු 70ක් වගේ ණයට වගේ තමයි දිවැඩියාව තිබුණේ එයි මේ වෙනස්කම ඇති උනේ ඇත්තටම අපි දන්නවා අපි පාසල් යන කාලේ අපි පාසල් ගියේ පයින් නැත්තම් බස් එකේ ඊළඟ ඉස්කෝලේදී අපි ගොඩක් සෙල්ලම් කරනවා ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා ගෙදර සෙල්ලම් කරනවා ටිකක් අමතර පන්ති හරීම අඩුයි ඉතින් ළමෙක් හරීම ක්‍රියාකාරී ජීවන රටාවක් තමයි ගත කරේ මේ කාලේදී දැන් මේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරලා තියෙනවා ගොඩක් ළමයි පාසල් වලට යන්නේ බස් එකකින් එහෙම නැත්නම් වාහනකින් ඒ වගේම ඉස්කෝලේදී සෙල්ලම් කිරීම ඉතාම අඩු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා ඒ වගේම ගෙදර ආපුවම සමහරවිට විවිධ හේතු වෙනවා අම්මලත් සමහරවිට අපි තනියම පුතා දුව සෙල්ලම් කරනකොට එයා ගෙදර කෙනෙක් එක්ක හරි කාගෙත් එක්ක එතන සංයම්යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා මේ නිසා මේ දරුවන් ඉතාම ක්‍රියාකාරීත්වයෙන් අඩු ජීවන රටාවකට හුරු වුණා ඒත් එක්කම අපි කම්පියුටරය ඒ වගේ දේවල් නැත්නම් ෆෝන් එක වගේ ඒ වගේ අපි ක්‍රීඩා කරන්න පටන් ගත්තේ ඒ වගේ දේවල් වලින් ෆෝන් එකෙන් කම්පියුටර් එකෙන් වගේ තමයි ක්‍රීඩාවට ගියේ ඉන්ද ඉතාම උදාසීන ජීවන රටාවකට තමයි අපි පුරුදු වෙන්නේ ඒත් එක්කම මීට අවුරුදු 10ක් 15කට කලින් ඉඳන් දැන් වෙනකම් බැලුවොත් අපේ ආහාර රටාව සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඒ දවස්වල අපි සාමාන්‍ය බත්, එළවලු, පළතුරු සහිත ආහාර වේලකට සාමාන්‍යයෙන් අපි කියන ගමේ ආහාර වේලකට තමයි අපි පුරුදු වෙලා හිටියේ. එයින් අපි අධික කැලරි සහිත ආහාර වේලකට පුරුදු වුණා. මේ අධික කැලරි සහිත ආහාර ඉතාම ලාභයිත් එක්ක. හරි පිරිසිදුයි. පහසුවෙන් ලබා ගන්න පුළුවන්. දෙමාපියෝත් හරි කැමති මේක දරුවට ලබා දෙන්න. මොකද හරි ලේසි. හැමතැනම තියන ගානත් සෑහෙන අඩුයි. සමහරවිට අපි දන්නවා පොඩි කප් එකක් ගන්නවා නම් දැන් පොඩි කෝප් එකකට වඩා ඒ දෙගුණේ කෝප් එකක් ගන්නවා සමහර රුපියලක් විතර තමයි වැඩියෙන් ගෙවන්නට ඕනේ. ඉතින් හැම්බෙලේම දෙමාපියෙක් බලලා අර වැඩි කෝප් දරුවට අරන් දෙන්නේ. ඉතින් මේ නිසා එක පැත්තකින් ඉතාම උදාසීන ජීවන රටාවකට අපි හුරු වුණා. අනිත් පැත්තෙන් අපි ඉතා අධික කැලරි සහිත ආහාර වේලකට යොමු වුණා. මෙන්න මේ දෙක මත එක පැත්තකින් අපේ ස්ථූලභාවය වැඩි වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම අපි ආසියාතික වීම නිසා අපිට ඉතාම වැඩි ජානමය සම්භාවයක් තියෙනවා දිවැඩියාවට. අපි දන්නවා දැන් බඩහිරත් එක්ක ගත්තොත් එමේ ඇයිට ඒ ජාන්මේ සම්බන්ධ සෑහෙන අඩුයි. නමුත් ඒත් එක්ක අපේ බඳ ප්‍රදේශයේ මහත් වෙන පටන් ගත්තා. මේ බඳ ප්‍රදේශයේ මහත් වීමත් සමග අපි දියවැඩියාවට හෘද රෝග වලට වගේ ඉතා විශාල වශයෙන් යොමු වෙන්න පටන් ගත්තා. මේ සමහරවිට මේ පරිවර්තනය ආහාර පමණක්ම නෙවෙයි ආහාර සහ අපේ සමාජයේ වෙත පරිවර්තනය නාගරීකරණය වීම එක් පැත්තකින් හොඳ වෙනකොට අනිත් පැත්තෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ නිසා අපි රෝගී තත්ත්වයටපත් වුණා. දියවැඩියා වැඩි වැඩියෙන් හැදුණා. අපේ දරුවන්ට දියවැඩියා හැදුණා. මැදිවිය අයට දියවැඩියා නේ. නම හදන්නේ මේ තත්ත්වය ඉතාම පැහැදිලිව අපි දෙමාපියන් වශයෙන් අපේ දරුවන්ට සහ ගුරුවරු වශයෙන් දරුවන්ට පැහැදිලි කර යුතු අවස්ථාවක් වෙනවා. දැන් ඔබතුමන් අර ඔබ හදී ආහාර ගැන හදී කියවිච්ච දෙයක් තමයි දැන් ඉස්සර නම් කුඹුරේ වැඩ කරනකොට අපි දැක්කව එතුමනි බොහොම මහන්සිලා වැඩ කරන අපේ අප්පච්චිලා තාත්තලා හැම බොහොම සැරට සීනි දාලා තේ බොනවා ඉඹුල් කිරිබත් වගේ පැණි රස කෑම ජාති කනවා එතකොට ඒ ආහාරයත් ගන්නවා ඒ නමුත් අනිත් පැත්තේ ශක්තිය වැය කරනවා මේක සමබර වුණොත් ප්‍රශ්නයක් නැද්ද ඔව් ඇත්තටම ඒක තමයි ඉස්සර තිබුණු තත්ත්වය දැන් අපි දැන් අර ආහාර වලත් වඩා වැඩියෙන් කැලරි සහිත ආහාර වේලකට යොමු වෙලා ඉතාම උදාසීනයි මං හිතන්නේ අපි බැලුවොත් ගමක බැලුවොත් මං හිතන්නේ කඩේට යන්නේ ත්‍රිවිල් එකේ සමහර ගෙදර ගාවින් බැහැලා බස් එකෙන් බැහැලා මේ සමහරට විනාඩි 10ක ඇවිදීම ත්‍රිවිල් එකක් ගන්න අත්තටි ඒ තරම් උදාසීන ජීවන රටාවක් කරපු වෙලා අපි ඉතින් මං හිතන්නේ අපේ මුතුන් මිත්තන් කරපු ක්‍රියාවලිය ඒ කුඹුරේ වැඩ කරපු විදිය ගෙදර වැඩ කරපු විදිය සම්පූර්ණයෙන්ම දැන් අනිත් පැත්තට නමුත් අපි ඊටත් වඩා වැඩි කැලරි ආහාරයෙන් අපි ගත්තොත් එහෙම අපේ මුතුන් මිත්තන් ලොකු බත් පිගානක් කෑව ගොඩක් එදවලු කෑව කියලා අපි කියනවා. නමුත් අපි මේ කන ප්‍රමාණය සමානලට අපි ඔය මේ කන බනිස් එකක් වගේ අපි ගත්තොත් එහෙම එක එක තියෙන දේවල් ඉතාම කැලරියක් වැඩි. ඉතාම සමහර ඒවා කැලරි 1800ක් තියෙනවා. ප්‍රධාන ආහාරයටත් වැඩි කැලරි ප්‍රමාණය. ඉතින් මං හිතන්නේ අර ප්‍රමාණයටත් වඩා කැලරි ප්‍රමාණය වැඩි. ඉතින් මේ නිසා අපි ඉතාම විශාල වෙනසකට යමු නා. මේ නිසා මං හිතන්නේ අපි નિયમિત ආහාර වේලක් වගේම එදිනෙදා ව්‍යායාම ක්‍රියාකාරී ජීවන රටාව උසට සරලන බර ප්‍රමාණය අත්දැක ගැනීම හැම වෙලාවෙම මම හිතන්නේ අපි ගොඩක් වෙලාවට කට්ටියට කියන්නේ මේ කණ්ණාඩියට ගිහලා මූණ විතරක් බලන්න නැතුව මුළු ඇඟ දිහාම බලන්න
Pertumbuhan deng, api mevila wedi me COVID 19 walta mohon dene vela, we gederet vela, bahu dene kini kote dia wedi apa guduru wecerogin, dene te pratikara laban rogin, sain walta sahabag ban rogin, ya sandha gati itu priya marga pilih bandu kata bahagran none. Namu deng me masa kete wada wedi kaliak niwaset vela, ikten vela ini kote alutin roge te guduru bi me awda nama wedi vela tienno ane de pohon te parisa. Hadiliam kita pidan nama me samaning wedi ana. Jangan kahannya nanti kurang sakit itu kan, dengan gejala itu lainnya. Apa gejala itu lainnya? Orang dekat pentingnya manusia hati tiak katil. Ek api api naya kian apa? Tadi mat manusia hati kan? Mereka manusia hati itu hindah samarunta nindah nanti katil katil. Samarunta ahar wedding anu bawa kerana patang. Kan? Orang dekat pentak. Kita manusia hati itu ha sambandu apa yang jiwitnya nasi cuci. Ani pentam apa gejala itu lainnya? Kota api vida kamar kahadan patang. Ini dah mempahasing apa dengan internet taking. Kita pada dua degi waktu. Kita api ni terak kamar kahadan. Mungkin ni kan narkai kini orang ni. Eka kundai kamar kahadan. Maka tu api tam kalatru kini tamai mawa itu kota pia daruan ekatin nawasta. Itam kalatru kini. Maka itu ni mema nawasta api perujian agan ni paula kosheng berdekaran. Manusia hati itu itam adu keragaman pulang. Paula kosheng kita berdekaran. Namun api ara alut ing ahar pilih mungkin yang narkai kita Pauli itu tuena Pauli alut bandi meti tuena daruan itu bandi meti itu amu dai. Namun tapi kanak kita pun dah kita nolnya api istirahat game amatur kayak mirip itu naya. Ek petak ing besar manusia kata dia. Ani petak ahar pilih bagi ing kanak. Eba game api dana minisu api kaurut bagi ing kita ahar game amida asal. Tiaga ni. Eba kita dawas ini dek ing kanak. Dan tiada nak anda perikcer puru juga. Insa kanan permainan itam macam beri berhati, no. Ia kerana biaya amal itu tema pi itam udah sih na, jiwan rata. Namu muka tapi buat kianne dengan ujian lebay entar ni tu. Dengan biaya amal kanan beri. Namu tiap kisah dia kemasan eh, taman tak gedara khambar ketulu. Kerana pulang sialum biaya amal tu. Atau letu, bandar letu, papur sial letu. Gedara mati ya ujian letu pulang. Gedara etul ujian letu pulang. Kali itu teram tiada. Apa itu samahan lada apa itu pulaan sanggih itu tek biaya am kerana pulau. Kerana pulaan tiapal itam beri. Di mama kianne me gederi namasta, gederi indang. Biaya am bidih itu mana me gederi watta sudah kerana. Watta sudah kerana. Itam ada. Mungkin me apa itu awe mangita ni awe urdu ganana awe kete. Inna tiawasta awe. Mungkin awe urdu ganana awe kete apunya tiawasta awe. Gederi siul dina atom ikatin dengan gederi indang beri kerana pulau namasta. Ia wasta awe. Manusia atau ti itam adu kerana. Paul jiwitnya tahu tu terus syakti mat kerana, daru anggej jiwit tak syakti mat kerana, apesa ukir syakti mat kerana. Itam Paul ikut tu elah balik kerut mangitane me dia wedia etibi me perwana tawe adu kerana na dia wedia tiennya rogi, itam ni rogi me kahal itu katakan. Hola, then api bodu we katakan, atta api dah misalnya kerana kerana, then ata dia wedia apa? Gudru bela in dia berdia rogi in sambal dengan katakan, mevani biasanya kamu yang virus sekap mema wate pite seri seranti dia berdia rogi kugi hasil ini macam mana duit itu. Khabar tu mampi kat tahap mana me COVID 19 kena wasangkete tulah, ayah pide berdia agen katakan. Belut tu mampi dana api ratai kat tu, sangkaya lekan kat tu, tiap masa siat visa kat itu berdia hitam dia berdia. Karena mampi pas dengan kat tu tekin dia berdia. Besar permainan. Pasti ni kan, kena negeri ker negara belten, tahu pun dah ready beno. Kamal tadi tika kau dah tanya beno. Samaanin sih itu bisa kita dia ready hati beno. Ita matra daruan gatot. Is daruan tak pasal sesiat, eva gaya tak dia ready hati. Ita matra tahu weda kat mana kotasat tamai garbanya wasta. Samaare istri ni nol dia ready hati beno ayah, mama kuat pati beno. Nantang mau megarpani awas tahu ini dia berada. Tapi tuh kat kita mah mangkanya berada kat dia. Kat dia kat dihitian, kat dia kat daruan, ani kat dia garpani awas tahu ini. Mesial lama dana tersaya na valing, behet terangkan tamang mah control kerana nantang hundin palne kerminya naik. Ia itu tapi tahu perasnya tiang mah awas tahu. Makudah me COVID 19 kena masangkat ya teka pidan nawa. Mee dia wedi awat ini naik, tapi wedi balap ayam mati kerana. Eit tek tema bidan tawa karnya, tamai dia wedi awat ini naik. Insi, itu panah kat benda wedi perma pemahaman kat adi kerudre pi dan yahoo kolesterol ho kerde awat ini. Ibagaim waktu kedua mauti. Insa dia wedi awat ini ke ikroge akne bi. Ikroge ganan awat ketwechcetanak. Dia wedi awat kerde awat, itu kote kerudre pi dan yahoo kolesterol. Tapi minyak ini inna rogin pemahaman kat tama api mewah setaja tempat katakan. Mee rogin apa jalan gani itu awisan permainan. Mereka tiada mana, berikan naik. Dan mereka tiada tiada perbincangan tamai.
ලෝක දත්ත අපි බලපුවාම මේ COVID-19 කියන වෛරසය හැදුනහම දියවැඩියාව හෝ දියවැඩියාවේ සංකූලතාවයන් තිබෙන රෝගීන් මේ රෝගය නිසා ඇති වෙන සංකූලතාවයන් ඉතාම වැඩි. COVID-19 හැදුනොත් එයාට සංකූලතාව ඇති වෙනවා. එතන බොහෝමයක් COVID-19 හැදෙන අය කිසිම ප්‍රශ්නයක් නැතුව රෝගී සුව වෙනවා. නමුත් දියවැඩියාව තියෙන අයට ඒ වගේම ගර්භණී අවස්ථාවේදී සහ වැඩි හිටිය අයට අනිකුත් දියවැඩියාව ආශ්‍රිත ප්‍රශ්න තියෙන අයට ඉතාම වැඩි. මේ නිසා පළමුවෙන්ම මම හිතන්නේ කියන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශය දී තිබෙන ඒ අවවාද විශේෂයෙන්ම මීටර කෝ ඊට වැඩි ප්‍රමාණයක් දුරස්ත භාවය තබා ගැනීම නිතර සබන් දමා අත සෝදා ගැනීම හැම වෙලාවෙම මූණ සහ අනිකුත් තැන් අතපත ගෑමෙන් වැළකීම එළියට යන විට මුහුණු ආවරණයක් පාවිච්චි කිරීම වගේ ඒවා දියවැඩියා රෝගීන් නම් අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඇඳිරිනීතිය තිබ්බත් ඇඳිරිනීතිය නැතත් ඒක ඉදිරියට කරන්න කියන තමයි පළමුවෙන්ම කියන්නේ. මොකද මේ රෝගයට ගොදුරු වුණොත් සංකූලතා වැඩි. මේ නිසා ඒ රෝගය පළවෙනියට මිදෙන්න ඒ අවශ්‍ය දේ ඇඳිරිනීතිය තියෙන්නට ඕනේ නැහැ. ඇඳිරිනීතිය අයින් කරත් එළියට යන එකෙන් වළකින්න පුළුවන් උපරිමයෙන් පරිස්සම් වෙන්න. මොකද හැදුනට පස්සේ අපිට ප්‍රශ්න වැඩි. ඉතින් අනිත් ප්‍රශ්නේ මම හිතන්නේ මුතුමිය ඇහුවේ මගෙන් විශේෂයෙන්ම දැන් කොහොමද මේ අය සායන වලට යන්නේ කියන එක. ඉතින් අපි දැන් ප්‍රශ්නයක්. අපි සාමාන්‍යයෙන් මම කළු බෝල මහා රෝහලේ ගත්තොත් මගේ සායනයට දවසකට දියවැඩියා රෝගී 400ක් පැමිණෙනවා. 400ක් දවසකට පැමිණෙනවා. ඉතින් මේක ලොකු ප්‍රමාණයක්. දැන් මම තමයි මීටරයක් තියෙන එක වගේ දේවල් හරි අමාරුයි මේ 400කට. ඉතින් හැබැයි අපි කියන්නට ඕනේ මොකද්ද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සඳහා කරේ කියන එක. සෞඛ්‍ය අමාත්‍යාංශය කරේ මේ සියලුම රෝගීන්ගේ ගෙවල් වලට බෙහෙත් ටිකරි. අපි බෙහෙත් වට්ටෝරු අරගෙන ඔහුගේ ලිපිනේ අරගෙන අපි ගෙදරට ඇරියා. අපි ගෙදරට ආවම බොහෝ විට ඇරිය මාස දෙකකට. එහෙනම් දැනට බොහෝ රෝගීන්ට මාස දෙකකට අනිවාර්යයෙන්ම බෙහෙත් ගෙදරට අරලා තියෙනවා. එහෙනම් සායනයට පැමිණීම අවශ්‍ය නැහැ. තවත් කොටසක් ඉන්න පුළුවන් සමහරලාට මේ සායනය තියෙන්නේ ඈත තැනක. අපි කියන්නේ කිසිම රෝගියෙක් මේ දියවැඩියාව තියෙන මේ COVID-19 වසංගතය තියෙන කාලේ රෝහලට එන්න අවශ්‍ය නැහැ. ඔබ රෝහලට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ඔබ එතකොට ඒ දියවැඩියා සායනයට ගියාන් පස්සේ ඔබට ඒ බෙහෙත් නැත්නම් දැනට ඒ ලබා ගැනීමට අවශ්‍ය ඔබගේ ලිපිනයට මේ බෙහෙත් ටික ලැබෙන්න සලස්සන දින කීපයක් ඇතුළත. ඔබ සමහරලාට දිස්ත්‍රික්කයක් පහු කර යනවා නම් ළඟම ඉන්නවා නම් ස්පීරිතාලයක ඇත්තටම ඔබට හිතෙනවා නම් මම ස්පීරිතාලට ඇවිල්ලා මේ බෙහෙත් ටික අරගෙන මට පහසුයි කියලා ඒකත් අවස්ථාවක් වෙදලා තියෙනවා. ඒ බෙහෙත් ටික දීලා ඔබට ඇවිල්ලා අරන් ගන්න පුළුවන්. අපි කියන්නේ අනිවාර්යයෙන්ම දියවැඩියාව තියෙන රෝගියා වන්නට එපා. ඒ වගේම වයසක අය වන්නට එපා. මේ ඒ අවශ්‍ය සායනික පොතත් එක්ක වෙන එක්කෙනෙක් වන්න පියාට මේ බෙහෙත් ටික ලබා දීමක් සිද්ධ කරනවා. ඒ වගේම අපි සමහරලාට තියෙන පුළුවන් තත්ත්වයක් තමයි අපි බෙහෙත් ගන්න ළඟ ස්පීරිතාලේ නෙමෙයි. දැන් රෝගියාට ප්‍රශ්නයක් කරනවා කොහමද මම දිස්ත්‍රික්කෙන් එළියට යන්න බෑ කිසිම විදිහට. ඒකට ඔබ කිසිසේත් බිය යුතු නැහැ. ඔබ ළඟම රෝහලට යන්න. ඔබ ළඟම රෝහලට දුරකථන ඇමතුමක් දෙන්න. දුන්නාම ඔබගේ සායනික පොත අනුව ඒ සියලු බෙහෙත් වර්ග ඔබට ළඟම රෝහලෙන් ලබා ගන්න පුළුවන්. මේ නිසා මම හිතන්නේ රෝගීන් කිසිම දෙයකට මේ වෙලාවේ බිය යුතු නැහැ. ඔබට සියලුම සායනික බෙහෙත් වර්ග ගෙදෙට්ටම ලබා දීලා තියෙනවා. ඊට අමතර ප්‍රශ්නයක් ඔබට තියෙනවා නම් බෙහෙත් සම්බන්ධව සායනයට එන්නට එපා. සායනයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. වසුන්දර දැන් සමහර වෙලාවට මේ මාස දෙකකට විතර බෙහෙත් ලැබිලා තියෙනවා. ඊට පස්සේ අනාගතය ගැනත් පුංචි බයක් තියෙනවා. ඖෂධ හිගයක් ගැන සමාජය තුළ සමහරලාට කතා බහට ලක් වෙනවා. ඒ නිසා බෙහෙත් ටිකත් අර පරිස්සම් කර ගැනීම කෑම අර පරිස්සම් කරනවට වඩා අවධානය යොමු කරලා සමාජයට මාත්‍රාව වෙනස් කරලා ගන්නවා අඩු කරලා. මේකේ තියෙන ඔව් අපි ඇත්තටම කියන්නේ ඔබට වෛද්‍යවරයා දුන්න මාත්‍රාව කිසිම හේතුවක් ඉඳ වෙනස් කරන්නට එපා. ඒ මාත්‍රාවට අනුවම බෙහෙත් ටික පාවිච්චි කරන්න. ඊට අමතරව ඔබ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. මොකද ඔබට මාස දෙකකට දැන් බෙහෙත් ලැබිලා ඇති. ඔබ ඉදිරියට යනවා තවත් මාස දෙකකට බෙහෙත් ලබා ගන්න. කිසිම බයක් ඇති කරගන්න දෙයක් නැහැ මේ සම්බන්ධව. මොකද මාස දෙකකට බෙහෙත් දෙනකොට බෙහෙත් ඉවරලා නැහැ නේ. බෙහෙත් ඕන තරම් අවශ්‍යලාට තියෙනවා. ඕන තරම් ඇනිවුම් ලැබිලා තියෙනවා. ඒකින්ද ඒක ගැටුවක්ම කරගන්න දෙයක් නැහැ. සමහර වෙලාවට මම හිතන්නේ මෙතන ආණ්ඩුවේ රෝහල් වලින් බෙහෙත් නොගෙන ගන්න කොටසක් ඉන්නට පුළුවන්. පෞද්ගලික ශේෂ්ඨයෙන් ගන්න. පෞද්ගලික රෝහල් වලින් ගන්න. ඔබ ළඟ තිබෙන ඒ ප්‍රිස්ක්‍රිප්ෂන් එක නැත්තම් මේ බෙහෙත් වට්ටෝරුව ඔබ ළඟම තියෙන ෆාමසිට ගිහිල්ලා ආයසරයක් ගැනීමේ හැකියාව තිබෙනවා. දැන් ඉස්සර නම් සමහරවිට අපි හිතන්න පුළුවන් මේක දෙන්නේ නැති වෙයි. එහෙම වෙන්නේ නැහැ. ඔබට ඒ බෙහෙත් ටික ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අලුත් අලුත් ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් නැතුව. ඉතින් ඒකින්ද ඊටාම පහසුවෙන්ද ඒකට යොමු වෙන්න.
ඔබට ඒ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔය වෛද්‍යවරයා හමු වෙන්න ඕන කියලා මේ පෞද්ගලික කරුවල්ල පවා මේ දුරකතන සම්බන්ධකම් ඇති කිරීමේ ක්‍රමවේදයන් ඇති කරලා තියෙනවා. ඒ ක්‍රමවේදයන් තුලින් වෛද්‍යවරයාත් එක්ක සම්බන්ධ වෙන්න අත්‍යවශ්‍ය නම් පමණක් තමයි මේ වෙලාවේ රෝහලකට එන්න ඕනේ. එහෙම නැත්නම් බෙදරදී පාවිච්චි කරන්න. හැබැයි අපි කියන්නට ඕනේ මේ බෙහෙත් ටික විතරක් තිබිලා බෑ. ඒත් එක්ක ඉතාම ව්‍යායාම වලට යොමු වෙන්නට ඕනේ. ඒක නම් අත්‍යවශ්‍යයි බෙදරදී මේ දිනවල ව්‍යායාම කරද්දී අපි කියන්නේ දියවැඩියා රෝගීන්ට තමන්ගේ දරුවවත් ඒකට සම්බන්ධ කරගන්න, තමන්ගේ බිරිඳවත් සම්බන්ධ කරගන්න. කරගෙන පවුලේ දෙයක් වශයෙන් මේ දවස්වල ව්‍යායාමයේ දෙන්න. ඒකෙන් සතුටු වෙන්න. ඒකෙන් මානසික ආතතිය අඩු කරගන්න. ඒත් එක්කම ආහාර වේල සීනි පැණි රහ තෙල් ජාති කියනවා පුළුවන් තරම් අඩු කරන්න. අපි දන්නවා මේ දවස්වල අයිස්ක්‍රීම් එමත් හරියට කනකොට ගෙදෙට්ටම ගෙනල්ලා දෙනවා. මම හිතන්නේ ඒ හින්දා අනවශ්‍ය වීදමකටත් අපි යනවා. ඒ හින්දා මම හිතන්නේ ඒ තත්ත්වේ පුළුවන් තරම් අඩු කරනවා. මම කියන්නේ වත් නොකන්න ළමයි විනෝද වෙන්න නෙවෙයි. නමුත් අපි ඒව කන අවස්ථාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගෙදරින් එළියට ගිය වෙලාවකට උත්සවයකට ගිය වෙලාවකට දැන් හැම වෙලාවෙම මේ ගෙදර උත්සව තියෙන තත්ත්වයකට අපිපත් කරගන්නට හොඳ නැහැ. ඒ නිසා ඒක දරුවන්ටත් හොඳ නැහැ. බිරිඳටත් හොඳ නැහැ. තමන්ටත් හොඳ නැහැ. කෑම ගැනත් මීට වඩා පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒතර මම හිතන්නේ ඒ තත්ත්වය හොඳ වෙයි කියලා. අපි කතා බහ කරමින් හිටියේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දියවැඩියා වහා හෝමන පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය වෛද්‍යතුමන් එක්ක ඔබට බැලඳී තිබෙන දියවැඩියාව සම්බන්ධයෙන් සහ ඉදිරියේදී ඔබට තර්ශනයක් විය හැකි රෝගයක් වන දියවැඩියාව සම්බන්ධයෙන්. හොඳයි වෛද්‍යතුමනි, දැන් පෙර පුරුදු පරිදි අපිට මේ පරීක්ෂණ කරන්න විවිධ අපි මාසකට වරක් හෝ දෙමසකට වරක් කරන මේ වෛද්‍ය පරීක්ෂණ කරන්න අපිට අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයකදී කෙනෙක් කොහොමද නිවසේ ඉඳන් කමන් ගෙදර සීනි මට්ටම ඉහළ ගිහිල්ලාද නැත්නම් අඩු වෙලාද කියලා තේරුම් බේරුම් කරගන්න? ඔව්, ඇත්තෙන්ම මම හිතන්නේ මම දැන ගොඩාක් රෝගීන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේක. මොකද අපි මාසයක් හරි මාස දෙකක් හරි ගානේ මේ ගොඩක් කාල සායන වලට සහභාගී වෙනවා. ඉතින් අපි එතෙන්දී රුධිර පරීක්ෂණ කරනවා. දැන් අපි කිසිම රුධිර පරීක්ෂණයක් කරගන්නේ නැහැ කියන්නේ. පළමුවෙන්ම කාරණේ තමයි ඔබට දිබිලා තියෙන බෙහෙත් ටික මාත්‍රාවට අනුව ගන්නවා නම්, ඒ වගේම ඔබ දවසට පැය භාගයක් ව්‍යායාමයක් යෙදෙනවා නම්, සුදුසු ආහාර වේලක් සීනි පැණි රහ තෙල් ජාති අඩු සුදුසු ආහාර වේලක් ගන්නවා නම්, ඇත්තටම ඔබගේ ලේවල සීනි ප්‍රමාණය හොඳින් පාලනය වීමට තියෙන හැකියාව ඉතාම වැඩි. ඒක තමයි අපි දැනගන්නට ඕනේ. ඒත් එක්කම අපි දන්න කාරණයක් තමයි කොහොමද අපි මේ ඇඟේ සීනි ප්‍රමාණය වෙනස්ද කියලා අපිට දැනෙනවද කියන එක. අපි තන සීනි ප්‍රමාණය ගොඩාක් ඉහළ යාමක් වුණොත් වෙන්නේ අපිට ටිකක් ආහාර රුචිය වැඩි වෙනවා. ඒත් එක්ක මූත්‍රා පිටවීම වැඩි වෙනවා. සමහර අපිට රෑට හැම දෙසරක් තුන්සරක් වගේ මූත්‍රා කරන්න යන්න වෙන්න පුළුවන්. ඊට අමතර වෙන ප්‍රශ්නයක් තමයි ටිකක් ඇහැබොඳ තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඒත් එක්කම පිරිමි සහ ගැහෙන අයගේ ලිංගේන්ද්‍ර සම්බන්ධ කැසීමක් ඇති වෙන්නට පුළුවන්. මෙන්න මේ වගේ තත්ත්වයක් ආවොත් ඔබ දැනගන්නට ඕනේ ඔබගේ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීමක් වෙලා තියෙන චාන්ස් එක වැඩි කියන එක. ඒක ගොඩක් අඩු ආහාර වල වෙනසක් වගේ හින්දා වෙලා වෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔබට රුධිරයේ බලා ගැනීමේ ග්ලූකෝමීටරයක් තිබෙනවා නම් ගෙදර, මං හිතන්නේ අපි ගොඩාක් අය දැන් ඔබ තිබෙනවා. මොකද එච්චර ගණන් උපකරණයකුත් නෙවෙයි. ඒ උපකරණය ඔබට පාවිච්චි කරන්නට පුළුවන් ඔබගේ රුධිරයේ සීනි ප්‍රමාණය මැන ගැනීමට. සාමාන්‍යයෙන් උදේ නැගිටිනකොට උදේ ආහාර වේල ගන්න කලින් ඔබ රුධිරය පරීක්ෂා කරොත් සාමාන්‍යයෙන් පැය 8ක් 10ක් වගේ නිරාහාර වෙනවා. يعني 8ක් 10ක් නිරාහාර වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් රැට මුදියා ගත්තාම උදේ නැගිටිනකොට ඒක විශේෂයෙන් කරන්න අවශ්‍ය නැහැ. එතකොට උදේට නැගිටලා ලේවල සීනි ප්‍රමාණය මෂින් එකෙන් බැලුවොත් සාමාන්‍යයෙන් 90/130 අතර ප්‍රමාණයක තිබෙනවා නම් ඔබගේ පාලනය ඉතාම හොඳයි. ඒ වගේම දවල් ආහාරයට හරි ප්‍රධාන ආහාරයෙන් පෑ දෙකකට පස්සේ විශේෂයෙන් අපේ ප්‍රධාන ආහාරය මම මෙතන මේ දවස්වල නම් දවල් කෑමෙන් නැති කියලා ගොඩක් අයගේ ඒ දවල් ආහාරයෙන් පෑ දෙකකට පස්සේ අපි කරොත් මේ ලේවල සීනි ප්‍රමාණය 180ට වඩා අඩුවෙන් තිබෙනවා නම් ඔබගේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉතාම හොඳ මට්ටමක තිබෙනවා. එක පැත්තකින් ඔබ හරියට බෙහෙත් ටික ගන්නවා නම් ආහාර වේල සහ ව්‍යායාම වැරදි විදිහට කරගෙන යනවා නම් සහ ඔබට කිසිම මං කියවුරු අර ලක්ෂණයක් නැත්තම් සහ ඔබගේ ග්ලූකෝමීටරෙන් බලපුවාම උදේ 90/130 අතර තියෙනවා නම් ඒ වගේම දවල් ආහාරයෙන් පස්සේ පැය දෙකකට පස්සේ 180ට අඩු වෙනවා මං හිතන්නේ ඔබ කිසිම විශේෂ පරීක්ෂණයකට මේ අවස්ථාවේදී සහභාගී වෙ යුතු නැහැ. මේ අවස්ථාවේදී ඔබට පුළුවන් ඔබගේ තිබෙන මාත්‍රාව ඒ විදිහටම කරගෙන යන්නට කිසිම ගැටලුවක් නැහැ. තවත් අයට වෙන්නට පුළුවන් ටිකක් කලන්ත ගතියක්, එකපාරටම කැරකිල්ල ගතියක්, දාඩි දැමීමේ ගතියක් වගේ ඇති වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් දියවැඩිය. එහෙම වුණත් බොහෝ වෙලාවට එයින් අදහස් කරන අවස්ථාව තමයි සීනි අඩුවීමක්ද කියන එක.
සමහරට සීනි අඩුවීමක් වෙන්නට පුළුවන්. ඉතින් ඔබලන් ග්ලූකෝමීටරක් තියනවා නේද? ඊටම පහසෙන් බලන්න පුළුවන්. ඔබ ඒ එවැනි අවස්ථාවක ලේබල සීනි බලපුවම සාමාන්‍යයෙන් 70කට වඩා අඩුවෙන් තිබෙනවා නම් ඔබගේ උත්තරයේ සීනි ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. ඉතින් එහෙම වුණොත් ඔබට අර සායනයට පොඩ්ඩක් දුරකථන ඇමතුමක් දීලා අර තියෙන මාත්‍රාව පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. එච්චර පහසුවක් නෑ. ඉතින් අර මං කිව්වේ අර ලක්ෂණ තියෙනවා නම් ගොඩාක් අය මම හිතනවා 90%කට වැඩිය අයට කිසිම රුධිර පරීක්ෂණයක් කිසිම කීමේ අවශ්‍යතාවයක් වෙන්නේම නෑ දියවැඩියාවට. මොකද හේතුව ඔබ නිවැරදි මාත්‍රාව ගන්නවා නම් ව්‍යායාම කරනවා නම් හරියට ආහාර වේල ගන්නවා. මම මෙතෙන්දි පොඩ්ඩක් කිව්වොත් ඇත්තටම වෙන රටවල් වල වෙන්නේ මොකද? අපි තුමු එංගලන්තේ ඇමරිකාව වගේ රටක් ගත්තොත් එම්බ දියවැඩියාව තිබෙනවා නම් ඔබට සායනයකට සහභාගී වෙන්නේ අවුරුද්දකට එක වතාවයි. ඔබ සායනයට යන්නේ අවුරුද්දකට එක වතාවයි යන්නේ. ඒ අවුරුද්දේ කවතාවක් ගහන තම ඔබ විශේෂඥ වෛද්‍යවරයෙක් අනෙක් වෛද්‍යවරයෙක් හම්බෙලා ඔබගේ රුධිර පීඩනය බලලා ඔබගේ බෙහෙත් ටික දෙන්නේ. ඊට පස්සේ ඇත්තටම ඔබේ බෙහෙත් ටික දිග දිගට ගැනීම තමයි අවුරුද්ද තුල කරන්නේ. ඔබට ප්‍රශ්නයක් આવුවොත් විතරයි ඔබ වෛද්‍යවරයෙක් හම්බෙන්නේ. ඒත් ස්පිතාලේ වෛද්‍යවරයෙක් නෙමෙයි ඔබ. ඔබගේ පවුලේ වෛද්‍යවරයා තමයි මේ වෙලාවට හම්බෙන්නට. මේ ඉඳන් මම හිතන්නේ අපිට වඩා මේ හොඳයි කියන රටවල් වල ඔබ පරීක්ෂා කරන්නේ මාස 6කට අවුරුද්දට වතාවක්. ඒකින්ද මේ මාස 2ක් 3ක් මේ පිළිබඳව කිසිම ගැටලුවක් කරගත යුතු නැහැ. මොකද මේක අපි අර මාසෙන් මාසෙට ගිහිල්ලා බෙහෙත් ගන්න එක නොවුනට කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහරවිට තව ප්‍රශ්නයක් තියෙනවා. අපිට ගොඩක් අය කියනවා මට ප්‍රෙෂර් එක බලා ගන්න ඕනේ කියලා. ඉතින් අපි කියන්නේ අපේ රෝගීන්ට ඔබගේ රුධිර පීඩනය පහුගිය සැරවල් 3ක් 4ක් බලා තියෙනවා නෝමල් නන්දනට. ඒ ගැන බියක් ඇති කරගන්න දෙයක් නැහැ. ඉතාම අවම chance එකක් තියෙන මේ මාසයක් එකමාරක් දෙකක් තුනක් ඇතුළත ඔබගේ අධික ප්‍රෙෂර් තත්ත්වයක් ඇති වෙනවා. මොකද ඒවා එහෙම එකපාරට වෙන්නේ නැහැ. ඒකින්ද ඒ ගැන බය වෙන්නත් අවශ්‍ය නැහැ. මේ නිසා අපි සාමාන්‍යයෙන් සායනයකට ගිහිල්ලා කරන්නේ ලේවල සීන් එකක් බලා ගැනීම ප්‍රෙෂර් බැලීම. ඊයේදී මාස දෙක තුනකට නැති වුණා කියලා ඒක කොහෙත්ම අවශ්‍ය ප්‍රශ්නයක් කරගන්න දෙන්නේ. ඉතින් මම හිතන්නේ බොහෝ රෝගීන්ට ඒති වෙනවා නම් ඒ වගේ ගැටලුවක් පොඩි ගෙදරදීම ඉස්සර ගන්න පුළුවන්. නමුත් ඉතින් තව ප්‍රශ්නයක් තියෙනවා. මම කෝ වගේ අර ගොඩක් සීනි වැඩිලා තිබුණා. විදක්න සමහරට 400 500 වගේ ගන්නට ලේවල සීනි ප්‍රමාණය වැඩිලා. මොකද ඉතින් තමන්ම දන්නවා ඇයි ඒ කියලා. මොකද මේ ගෙදෙට්ට වෙනවා අපි ගොඩක් කාලා බීලා මේ ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා අපි පිළිගන්නට ඕනේ. එහෙම රෝගියෙක් තිබුණත් අපි දුමු බලනකොට ලේවල සීනි වැඩි, මූත්‍රා නිතර යනවා, ඒ වගේ තත්ත්වයක් આવොත් අපි කියන්නේ ඔබලා ඔබගේ ළඟම රෝහලට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. නැත්නම් ඔබගේ සායනයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. හැබැයි ඔබේ දුරකථන ඇමතුම ලබා දෙනකොට ඔබේ ලේවල සීනි පරීක්ෂණයේ ගෙදරදී කරා නම් ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලය ඔබ ළඟ තියාගන්න. ඒ වගේම ඔබගේ සායනික පොත ඔබ ළඟ තියාගන්න. තියාගෙන ඒ කෝල් එක දුන්නාන් පස්සේ වෛද්‍යවරයා ඒ ගන්න බෙහෙත් වර්ග පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඔබට සමහරට ගෙදර ඉඳන්ම බෙහෙත් ප්‍රමාණය වෙනස් කරන්න කියලා අවවාදයක් දෙන්න පුළුවන්. තිංගින්ද යාවාදිට මේ තුර්ක්‍යාත්මක කළ තව සතියකින් වගේ තවත් දුරකථන ඇමතුකින් මේ ප්‍රශ්න විසඳ ගන්නට පුළුවන්. හැබැයි එතකොට අපි ආයෙත් අර අපේ හරි පුරුදු වලට වෙනස් වෙන එක ඉතාම අවශ්‍යයි. ඔබතුමන් අර බටහිර අවුරුද්දකට සැරයක් විතර තමයි මේ රටවල් වල පරීක්ෂා කරන්නේ. බෙහෙත් ටික නිර්දේශ කරනවා හදිසියක් වුණොත් තමයි පරීක්ෂා කරන්නේ කියලා කිව්වා. ඒ වගේම අපේ රටවල් වල ඊට වඩා ඉතාම කෙටි කාලයක් තුළ සායන පැවැත්වෙනවා. දැන් මෙතෙන්දි වෛද්‍යතුමනි මේ දෙකට හේතුව සමහරලාට දැන් අපි සීනි පාලනය වෙලා තියෙනවා නම් අපේ වැඩි හිටියෝ එහෙම සමහරලාට ටිකක් කල් මේක පාලනය වෙලා තියෙනකොට අර පරීක්ෂා කරන උපකරණයකුත් තියෙනකොට ඒගොල්ලෝ කල්පනා කරනවා දැන් හරි කියලා. හිමීට වෛද්‍යවරයාගේ නිර්දේශකුත් නැතුව බෙහෙත් අත්හරින ගන්නවා. මේ ගතිය බටහිර නැතුව ඇති නේද? ඇත්තටම ඒක තමයි. ඇත්තටම හිතන අපි මේ නිතරම සායන වලට මේ සහභාගී කරව ගැනීමෙන් වෛද්‍යවරු නිතරම මේ ගැන කතා කරනවා. ඒ වගේම අපි හෙද හෙදියන් අනිවාර්යයෙන්ම දියවැඩියාගේ ආහාර වේල ව්‍යායාම ගැන කතා කරනවා. එතකොට අපේ සායනකට ආවහම සායනේ ගොඩක් වෙලාවට ඒ පිළිබඳ අවවාද ගහලා තියෙනවා. අවවාද මේ වෙනත් සිස්ටම් වලින් ලබා දෙනවා. ඉතින් ඒ වගේ යනකොට මේ අයගේ කන්ට්‍රෝල් එක ටිකක් නැත්තම් පාලනය සම්බන්ධ ලොකු තල්ලුවක් වෙනවා. නමුත් අපි මේ දේ අපේ තුළින් ඇති කරගත යුතුයි. ඒක තමයි මේ COVID-19 මා හිතන විවිධත්තේ. අපි මේ ඇදිරිනීතිය දාලා තිබ්බත් නැතත් ඇදිරිනීතිය තිබ්බා වගේ හැසිරීම තමයි අවශ්‍ය. ඒ වගේම තමයි අපිට වැඩ කරත් නැතත් අපි අර ඉස්සර කරපු පුරුදු දිගටම අරන් ගිහිල්ලා ව්‍යායාමත් කරලා ඒ වගේම හරි ආහාර වේලත් තරන් මාත්‍රාවට අනුව ගත්තොත් මම හිතන්නේ කිසිම ප්‍රශ්නයක් මේ දියවැඩියාව සම්බන්ධයෙන් එන්නේ නැතු. මේ අතරතුර දැන් ඔබතුමා අදිගින් දිගටම කිව්වේ මේ පරීක්ෂණ වාර්තා ඔබේ සායනික පොත මේ හැමදේම තියාගෙන දුරකථන ඇමතුමක් දෙන්න කියන කාරණය තමයි හැම විටම ඉස්සර කරන්නේ. හැබැයි කෙනෙක්ට ඒ මට්ටමින් ඉස්සරහට ගිහිල්ලා රෝහල් ගත වෙන්න අවශ්‍ය වුණොත්
ඒ මොන වගේ තත්වයකදී? ඔව් ඇත්තටම අපි හිතමු දියවැඩියා රෝගීන්ට රෝහල්ගත වෙන්න පුළුවන් ගොඩාක් අවස්ථා තිබෙනවා. ඇත්තටම රුධිරයේ සමහර සීනි ප්‍රමාණය වැඩි වෙලා ගොඩාක් වැඩි තත්යක් ඇති වුණොත් විශේෂයෙන්ම දරුවන්ට කියන්නේ පළමු වර්ගයේ දියවැඩියා තියෙන දරුවන්ට වෙන්න පුළුවන්. Diabetes, ketoacidosis කියලා තත්ත්වයක් ඇති වෙනවා. එහෙම දරුවන්ටත් වැඩිහිටියන්ටත් එක වෙන්නට පුළුවන්. එහිදී ගොඩක් කනට වෙන්නේ සීනි ප්‍රමාණය වැඩි වීම හින්දා බඩේ කැක්කුම, උදර වේදනාව, ඒ වගේම වමන යන්න පටන් ගන්නට පුළුවන්. ඒ වගේම සමහර විටක මේ කලන්ත ගතිය ඇති වෙලා නිකන් සිහි නැති වෙන ගතියක් පවා ඇති වෙන්නට පුළුවන්. ඒ තත්ත්වයට අපි කියනවා Diabetes, ketoacidosis කියලා තත්ත්වය. එවැනි තත්ත්වයක් ඇති වුණොත් එවැනි රෝගියෙකු ඇත්තටම රෝහලට තුරකතෙන් කතා කරන්නත් පුළුවන්. කතා කරලා ගිහිල්ලා ඇතුල් වෙන්නට පුළුවන්. අපි කියන්න ඕනේ කාරණේ තමයි මේ COVID-19 ඒ වසංගතය තිබ්බයි කියලා ඒ අවශ්‍ය බෙහෙත් වර්ග ටික ඉස්පිරිතාලට ඇවිල්ලා ඇතුල් වෙලා ලබා ගැනීම මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි කියන්නේ අනවශ්‍ය විදිහට රෝහල්ගත වෙන්න එපා. කියන්නේ අපි අනවශ්‍ය විදිහට රෝහලට ඇවිල්ලා සායනයට එන්න එපා. නමුත් අපි බඩේ කැක්කුමක් ඇවිල්ලා වමන යන්න ඇවිල්ලා රුධිර ප්‍රමාණය ඉතාම වැඩි ප්‍රමාණයක් තම සීනි රුධිරයේ සීනි ප්‍රමාණය වහාම එන්න රෝහලට කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඒකත් දුරකථනයක් මත දින. ඒතර ඔබ වෙනුවෙන් ලෑස්ති වෙලා කට්ටියක් ඉන්න. ඔබට අවශ්‍ය ඒ ප්‍රතිකාරයේ කිසිම ගැටලුවක් නැතුව සාමාන්‍ය දිනක පරිදිම වෙනවා. ඒකින්ද ඒකද මොකක් වත්ති කරගන්න. ඊට අමතරව වෙන්න පුළුවන් තම අනෙකුත් සංකූලතාවයන් දී වැඩි. අපි දන්නවා දියවැඩියා තිබෙන රෝගීන් 50% මරණයටපත් වෙන්නේ හෘද ආබාධ වලින්. හදිසි හෘද ආබාධයක් ඇති වෙන්න පුළුවන්. තමන්ට පපුවේ අමාරුවක් ඇති වුණොත් ඒ වගේම දාඩිය දාලා පපුවේ අමාරුවක් කරන මම යන තත්ත්වයක තුඹට අනිවාර්යයෙන්ම රෝහලකට යන්න වෙනවා. ඔබ ළඟම තියෙන රෝහලට ගියාම ඔබට ඒ අවශ්‍ය ECG පරීක්ෂණ කරලා ඒ අවශ්‍ය බෙහෙත් වර්ග ටික ලැබෙනවා. ඊට අමතරව වෙන්න පුළුවන් තව කාරණාවක් තමයි අපි තුමු කකුලේ තුවාලයක් වගේ දෙයක් ඇති වුණොත් එහෙනම් දියවැඩියා රෝගීන්ගේ අපි දන්නවා මේ කකුල්වල තුවාල ඇතිවීමේ ප්‍රවණතාවය ඉතාම වැඩි. ඒ වගේම අපි දැනගත යුතු කාරණාවක් තමයි කකුලේ තුවාලයක් ඇති වුණොත් ඒ තුවාලයට නිවැරදි ප්‍රතිකාර ලබා ගත්තේ නැත්නම් කකුල අහිමි වීමේ හැකියාවත් ඉතාම වැඩි. ඒකින්ද එක කකුලක් අහිමි වුණොත් එහෙම අනිත් කකුල අහිමි වීමත් ඉතාම වැඩි. සමහරවිට අපි කියනවා කකුලක් අහිමි වුණොත් දියවැඩියාවේ දත් අණුව සාමාන්‍යයෙන් ජීවිත කාලය අවුරුදු 5කට වඩා අඩුයි කියලා. ඒ බොහෝම පිළිකාවටත් වඩා දරුණු තත්ත්වයක්. ඒකින්ද මේ දිනවල මම මේ රෝගීන්ට කියන්නේ තමන්ගේ කකුල් මූණ වගේ බලා ගන්නට ඕනේ. හැමදාම කකුල් දෙක හොඳට හොදන්න, නියපොතු පිළිවෙලට කෙලින් කපන්න, ඇඟිලි කරු අතර පිරිසිදු කරලා හොඳට හොදලා උදේ හවස හොඳට වියලලා තියාගන්න. අනිවාර්යයෙන්ම ඇවිදින හැම වෙලාවෙම සෙරෙප්පු පනින්න. මොකද කකුලේ තුවාලයක් ඉති කරගන්න නැති වෙන්න පුළුවන් හැම කාරණෙම කරන්න. ඉතාල පහසු ආයුධ උපකරණ වගේ අරගෙන වත්ත පිටිය සුද්ධ කරනවා නම් සපත්තු දෙකක් අනිවාර්යයි. මොකද අපි දන්නවා කකුලේ තුවාල වෙන්නේ දියවැඩියා රෝගීන්ට දැනෙන්නේවත් නැහැ. මොකද කකුලේ හිරි ගතියක් තියෙනවා. ඒතකොට ඒක දැනෙන්නේවත් නැහැ මේ කකුල සෑහෙන යනකන්. හින්දා ඇස් කකුල් දෙක ඉතාම පරිස්සමෙන් හැම වෙලාවෙම පාවහන් දාන්න. කකුල් දෙක දවස් 3-4 සැරයක් හොදන්න. අපි අත හොදන්න කියලා විතරෙන් දැන් කියන්නේ. මේ කියන්නේ කකුල් දෙකක් දියවැඩියා රෝගීන් මේ හොඳට හොදන්න වියලලා තියාගන්න. ඔබගේ කකුල් දෙක ගුණාක් පැලීමක් වගේ වෙනවා නම් කකුල් වල මේ මොයිස්චරයිසින් සාමාන්‍ය ක්‍රීම් එකක් විතර තියෙන බේබි ක්‍රීම් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකක් ගාලා කකුල් දෙක පරිස්සම් කරගන්න පිරිසිදු තියාගන්න. බැරි වෙලා හෝ කකුලේ තුවාලයක් ඇති වුණොත් අනිවාර්යෙන් පවුලේ වෛද්‍යවරයාට එහෙම නැත්නම් රංගම තියෙන රෝහලකට මේ කෝල් එකක් දුන්නොත් ඔබව ඒ තත්ත්වයෙන් මුදවා ගැනීමේ හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. මම හිතන්නේ ඉතාම වැදගත් මේවා ටික. පළමුවෙන්ම නිරෝගීව ඉන්න බලන්න. තුවාල ඇති කරගන්න එපා. හොඳින් කන්ට්‍රෝල් කරගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් සල්ක්ෂේස්ටර්. දැන් මේ ඇතිවන ඕනෑම තත්ත්වයක් සුබවාදීව හරවා ගන්න පුළුවන්කම ගැන අපි කතා කරනවානේ. දැන් මේ COVID-19 හරහා සුබවාදී දේවල් වලට ආකල්ප වශයෙන් අපිට වෙනස් වෙන්න තියෙන අවස්ථා ගොඩක් අපිට උදා කරලා තියෙනවා වෛද්‍යතුමනි. දැන් අපි දන්නවා අර ශරීරේ නිරෝගී ශරීරයක්ද කියලා බලන නිදර්ශකය BMI එක. දැන් මේක පිළිබඳ ලාංකීය ජනතාව තුළ විතරම ආකල්පමය ප්‍රවණතාවයක් තියෙනවද? ඔව්. ඇත්තටම හරිම අඩුයි. මම හිතන්නේ මේ එකට හේතුව අපි මේක ටිකක් මීට වැඩියෙන් සමාජගත කළ යුතුයි කියන එක තමයි මගේ අදහස වෙන්නේ. මොකද අපි හැම වෙලාවෙම මේ BMI නැත්තම් මේ ස්කන්ධ දර්ශකය ගැන අපි හිතන්නට ඕනේ. මේ මොකද මේ ස්කන්ධ දර්ශකය කියන්නේ? අපි හරිම පහසුවෙන් බලා ගන්න පුළුවන්. දැන් තමන්ගේ උස දන්නවා නම් මීටර වලින්, බර දන්නවා නම් කිලෝග්‍රෑම් වලින් නිකම්ම තමන්ටම ගැටලුවක් නැතුව එය ගන්න පුළුවන්. මේ උදාහරණයක් ගන්න පුළුවන් මේක එකදෙන තියනවා එක BMI එක බලා ගන්න. BMI එක බලා ගැනීමෙන් කරන්න දෙය තමයි අපි සාමාන්‍යයෙන් BMI එක 23යි 25යි අතර තියනවා නම් ඉතාම හොඳයි. අපි හැමදාම පවත්වා ගන්නට ඕනේ ඒ අතරතුර තමයි.
ඒත් එක්කම BMI එකෙන් පවත්වා ගන්න අතරතුර අපි තුමු BMI එක වැඩි කෙනෙක් ඉන්නවා කියලා අපිට යාට පුළුවන් අපිට හදලා දෙන්න ඔයා 23යි 25 අතර BMI එක තියාගෙන බර කොච්චර අඩු කර ගන්න ඕනද කියලා ඒකත් අපිට හදලා දෙන්න පුළුවන්. ඒතකොට අපිට යා දන්නවා මම කොච්චර බර වැඩිද මම කොච්චර තව බර අඩු විය යුතුද කියලා. ඒ වගේම තමයි අපි BMI එක ගැන කතා කරද්දී තවත් වැදගත් කාරණා තමයි විශේෂයෙන් මේ දකුණු ආසියාවේ අපේ මේ බඳ ප්‍රදේශය. අපි දන්නවා සමහර BMI එක හොඳටම තියෙන්න පුළුවන් normal විදිහට. හැබැයි ඒත් අපි කියනවා බඩ ටිකක් මහතයි කියලා. බඳ ප්‍රදේශය මහතයි කියලා. මහතයි. මේ එච්චර හොඳ කාරණයක් නෙවෙයි. අපි දන්නවා මේ දකුණු ආසියාතික රටවල මේ බඳ ප්‍රදේශයේ මහත්වීම දියවැඩියාව සහ ඒ වගේම හෘදයාබාධ වලට ඉතාම බලපෑමක් ඇති කරනවා. මේ නිසා එක පැත්තකින් ස්කන්ධ දර්ශකය නැත්නම් BMI එක නියමාකාරයෙන් තියාගන්න උත්සාහ කරන්නට ඕනේ. ඒ වගේම අනිත් පැත්තෙන් අපි උත්සාහ කරන්නට ඕනේ තමන්ගේ මේ බඳ ප්‍රදේශයේ කෙට්ටුවෙන් තියාගන්න. ඒක තමයි මම කිව්වේ නිතරම අපි මුළු ඇඟම ගැන අවබෝධයක් තියාගන්නට ඕනේ මේ කණ්ණාඩියක් ගාවට ගියාම. එතකොට ඒ தත්ත්වය මත ඇත්තටම අපි දරුවන්ට උනත් කියන්නට ඕනේ ඔබ ඇඟ කෙට්ටුවෙන් තියාගත්තොත් බෝසට හරන බරක් තියාගත්තොත් ඒක හරි හරි ලස්සනයි. හැම දෙයකටම හොඳයි. ඉගෙන ගන්න හොඳයි, රැකියාව වලට හොඳයි. අනික අපි දන්නවා මහත්වීමත් සමග රෝග ගණනාවකට හේතු වෙනවත් එක්කම නිදිමත වැඩි වෙනවා, මෙඩික් වැඩ කිරීමේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් සුළුභාවයත් එක්ක ඇති වෙනවා. ඉතින් අපි දරුවන්ටත් අපි දෙමාපියන් වශයෙන් ඒ වගේම ගුරුවරුන් වශයෙන් මේ ගැන නිතර බලන හරි පහසු දෙයක්. නිකම් බර බර බලලා උස බර ගත්තාම උස කියන්නේ ගොඩක් අයගේ බලන්න දෙයක් නැහැ. බර විතරයි වෙනස් වෙන්නේ. එතකොට අපි මේ බරත් එක්ක මොකද අපි සමහර වෙලාවට මේ ගෙදර ඉන්නකොට දැන් මාසෙකමාරක් විතර සමහර කිලෝ 10ක් විතර වැඩි වුණොත් ඒක ලොකු ප්‍රමාණයක්. ඒක අඩු කරගන්න බෑ. ඒකින්ද අපි කියන්නේ බර ගැන අවබෝධයක් අරගන්න. මොකද මේ අපි කන ප්‍රමාණය වැඩි වෙච්ච ගමන්ම බර ප්‍රමාණය වැඩි වෙනා හින්දා ඔබ මේ දවස්වලත් ඔබගේ නිතරම බර ගැන අවබෝධයක් තියාගෙන ආහාර වේලේ යනු වෙනස් කරගෙන මම හිතන්නේ මම හිතන විදියට මේ COVID-19 වසංගතය මුළු ලෝකෙම පැතිර යන වසංගතයක්නේ. නමුත් අපි ලංකාවේ වශයෙන් අපම හිතන්නේ මේ මානසිකව මේ පිළිබඳව හොඳ පැත්තක් අවබෝධ කරගන්න ඕනේ. මේ තුලින් අපේ පෞල ශක්තිමත් කර ගැනීම, දරුවන්ගේ මේ ශරීර සෞඛ්‍ය වගේම දෙමව්පියන්ගේ සෞඛ්‍ය වැඩි කර ගැනීමට මේක අපි යොමු කරගත්තොත්, ගෙදර පොඩ්ඩක් ව්‍යායාම කරන්න, සමහරට මේ අපිට මේ මානසික ආතතිය අඩු කරගන්න සින්දුවක් අහන්න, ෆිල්ම් එකක් බලන්න, ඒ වගේම ගෙදර අපි එකතු වෙලා ව්‍යායාම කරන්න, අපි එකතු වෙලා කෑම වේලක් හදලා ඒ කෑම වේලෙකට අනුභව කරන්න, ඉතින් මේ සියල්ලම මානසික ආතතිය අඩු කරනවා. අනික මේ වගේ අවස්ථාව මම හිතන්නේ අවුරුදු ගණනාවක් හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ. හරි, ඉතාලම කලාතුරකින් හම්බුනේ. ඉතින් ඒකෙන් හින්දා එයා අපි ධනාත්මක පැත්තට හරවගමු. ඒක ධනාත්මක පැත්තට හරවගත්තොත් මම හිතන්නේ කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන තමයි මගේ අදහස. හොඳයි. දැන් දියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා අවසාන වශයෙන් ඔබතුමාට දෙන්න තියෙන මේ පණිවිඩය මොකක්ද? ඔව්, ඇත්තටම මට කියන්න තියෙන්නේ අපි අනවශ්‍ය බියක් මේ සඳහා ඇති කරගත යුතු නැහැ. COVID-19 පිළිබඳව අපි ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීලා තියෙන සියලුම අවවාද මේ දියවැඩියා රෝගීන් නම් 100%ක් භාවිතයට ගන්නට ඕනේ. අපි විශේෂයෙන්ම කියන්නේ මේ ඇඳිර නීතිය තිබ්බත් නැතත් මේ රෝගීන් එළියට යන්න දෙපා. ගර්භණී අවස්ථාවේදී වැඩි ඇති වෙලා තියෙන රෝගීන් එළියට යන්න දෙපා. මීටරයක හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක පරතරය නම් තියාගන්න. හැම වෙලාවෙම අත හොදන්න, සබන්දා අත හොදා ගැනීම අවශ්‍යයි. ඒත් එක්කම මුඛ වන්දනාවක් එළියට යන අවස්ථාවල පාවිච්චි කරන්න. මේක අනිවාර්යයෙන්ම දියවැඩියාව සහ දියවැඩියාම නිසා සංකූලතාවයන් ඇති වෙලා තියෙන රෝගීන් අනිවාර්යෙන් කර යුතුයි. අනික මම හිතන්නේ දැනගන මොනේ කාරණේ තමයි මට දැන් අපි සියලු දෙනාම දැනගන්න ඕනේ මේ දැන් අපේ ඇඳිරි නීති ඉවත් කරාම මොකද වෙන්නේ කියන එක. නමුත් අපි ඇඳිරි නීති ඉවත් කරාම අපි කියන්නේ මේ රෝගීන්ට ඔබගේ ගෙදර අපි ඔබට මාස දෙකකට හරියන්න බෙහෙත් ටික වල දෙනවා. ඒකින්ද ඔබ ආයෙසරයක් සාහනයට සහභාගී වෙන්න එපා. ඔබගේ දිනේ එනකන් ඉන්න. ඒ දිනේට කිට්ටු වෙනකොටත් සායනයට දුරකට නමුවන් දෙන්න. ඒතර අපේ වෛද්‍යවරුන් තීරණය කරයි ඔබගේ බෙහෙත් වර්ග තවදුරටත් ඔබටම ලබා දෙන ක්‍රමයෙන් දිගින් දිගට පොඩ්ඩක් අරන් යන්න. මේ தත්ත්වය පොඩ්ඩක් මගේ අරනකම්. ඒකෙන් මම හිතන්නේ කිසිම රෝගයකට හානියක් වෙයි කියලා. මොකද අපි හිතුවොත් එහෙම දැන් මේ ඇන්ටි නීතයින් කරගම 400 500ක් ආවොත් අපිට මේක ලොකු ප්‍රශ්නයක් කරනවා. ඉතින් ඔබට gedara එක් පැත්තකින් ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ බෙහෙත් වර්ග ටික තිබෙනවා. ඒ වගේම ඔබේ බෙහෙත් වර්ග ටික තියෙන නම් ආයේ සායනයට ඉන්නේ අවශ්‍යතාවයක් නැහැ. මේ නිසා හෙමින් සායන ටික අපි අවශ්‍ය විදිහට පටන් ගන්න ඔක්කොම සායන ටික. නමුත් ඒ සායනෙට
අත්‍යවශ්‍ය රෝගීන්ට ඇවිල්ලා ඒ සායනෙන් බෙහෙත් ටික අරගෙන ඒ තිබෙන සංකූලතාවයන් අඩු කරගෙන ඒ සංකූලතාවයන් පාලනය කරගන්න තමයි අපි ගොඩක් වෙලාවට අපි උත්සුක වෙන්නේ. අර ලොකු ප්‍රමාණයක් එකට ගෙනින්නේ නැතුව. ඒ හින්දා මම හිතන්නේ මේ ඇන්ටි නීතිය ගැන හිතන්න එපා. ඒක නැත්තත් තිබ්බත් ඒක තිබ්බා වගේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන යන ව්‍යාපාරයට දියවැඩිය රෝගීන් සහාය වේ දෙන්න. මම හිතන්නේ ඔබට මෙම අවස්ථාව ජීවිතය වෙනස් කර ගැනීමේ අවස්ථාවක් කරගන්න කියලා. ජීවන රටාව, ආහාර රටාව, ව්‍යායාම රටාව මේ රෝගයට ඍජුව බලපාන බව වෛද්‍යතුමන්ගේ පැහැදිලි කිරීම වල කියුණා. ඒ වගේම අනාගතයේ මේ රෝගයට ගොදුරු වීමේ තිබෙන අවධානමත් ඒ ඔස්සේ වැඩි හෝ අඩුවන බව පැහැදිලි කළා. එනිසා එතුමන් අවසාන වශයෙන් ඔබට දුන්න පණිවිඩය තමයි මේ අවස්ථාව ඔබේ ජීවිතයේ ජීවන රටාව, ව්‍යායාම රටාව සහ යැවුතුම් පැවුතුම් ආහාර රටාව වෙනස් කරගන්නට හොඳ සැලසුමක් සකස් කරගෙන ඒක ජීවන පුරුද්දක් බවට මේ දින කීපය තුළ පත් කරගත්තෝ තින් අපිට අර පුරුද්ද නැතිකමක් තියෙනවානේ. අකණ්ඩව මේ පවත්වාගෙන යමින් ඔබට නිරෝගී සම්පන්න ජීවිතයක් උදා කරගන්නට පුළුවන් කියන පණිවිඩයයි. හොඳයි අපි දෙක මේ කතාබහට එකතු වුණු දියවැඩියාව හා හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත බුලුගාපිටිය මහතාට බොහොම ස්තුතිවන්ත වෙනවා අපි ඔබ වෙනුවෙන්. ඉතින් නැවත දවසක් කතා කරමු අපි ඇත්තටම දියවැඩියාව රෝග සම්බන්ධයෙන් තවදුරටත්. එතෙක් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයබෝන්.